අමා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ඔබ සියලු දෙනාටම තුන් ලෝකයක් අමයුරු ශ්‍රී සද්ධර්මයෙන් නිවාසනහාලූ නිදුකාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන්ම පමණක් සංනිවේදනය කරන බෞද්ධහා නාලිකා වහර හා අදත් අපි සූදානම් දායකත්තු ධර්ම දේශනය පින්වත් ඔබ වෙනුවෙන් ගෙන එන්නට අදදවසේදී ධර්මානු ශාසනාව පවත්වන්නට අපගේ පුුණ්‍යවන්ත බොහොමියට වැඩමෝ අවදාලා. පැපිලියාන සුනේත්‍රා මහාදේවී පරිවේනාධිහිපපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධිනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය පූජපාද මැදගොඩ අභේ තිස්ස ස්වාමින්දරන් වහන්සේ. කොට අපසිියලු දෙනාම එක්ව අපගේ ගරු කටයුතු දේශකයණන් වහන්සේ නමස්කාරපූරකව සාධනාදයක් පවත්වා පිළි ගනිමු. සාධෝසාධහෝසාධ. අද දවසේදී මේ උතුම් ධර්මදානය පින්කමසඳහා තමන්ගේ සැද හැති දායකත්වේ ලබාදමින් කටයුතු කරන්නේ. හොඳැල්ල විශ්වාමික විදුහල්පති පොරමණඩලේ පියසේන ගම්වසම් අමරසේකර මහත් මාවිසින්. එ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්මානුශාසන අාවශ්‍රභණය කිරීමට පෙරාතුව තිසරන සහිත පංචශීලය සමාධන්වීම සඳහා නැවතවතාවක් සාධනාදයක් පවත්වා නමස්කාරපාටය තෙවරක් සජ්ජායනා කරමු. සාධහෝ සාධහෝසාතු. අවසරයි ස්වාමීන්ද්‍රරයන් වහන්ස. නමුතස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමුතස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමුතස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धमं शरणं गच्छामि गच्छामि

සරනං ගච්චහාමින් දුතියම්පි සගහන් සරණං ගච්ඡා තතියම්පි බුද්ධහන් සරනං ගච්චහාමින් තතියම්පි බුද්ධන් සරන ගච්ඡා තතිය අම්පි දම්මන් සරනං ගච්ා मि कति धम्मं शरणं गच्छामि कति अपि सङ्गं शरणं गच्छम्पि सङ्घं शरणं गच्छामि ओनातिपातावेरमणि सि හාපදන් සමාධයාමින් මානතිපතා වේරමනී සෙක්කාපදන් සමාධියමින් අදිනාදානවේරමනී සික්කහා පදන් සමාධයාමින් අදින්නදාන වේරමනී සෙක්කාපදන් සමාධියමේසු මිච්චාජාරාාවේරමනී සික එකහාපදන් සමාධයාමී කාමේසු මිච්චාචාරවේරමනී සෙක්හපදන් සමධිය මුසාවාදාවේරමනී සෙක්කහාපදන් සමාධයාමි මුසවද වේරමනී සෙක්හපදන් සමාධියරමේරය මජ්‍ය පමා දට්ටහානාවේරමනීසික කහාපදන් සමාධයාමි මජ්‍ර පමාදඨානාවේරමනේ සෙක්ඛපදන් සමාධයාමි සද ස සමන්තාචකවාලේ සූවත්‍රා ගච්චහන්තු දේවතා. සද්ද හම්මං මනිරාජස් සුනංතු සග්්‍ය මොක්හෙදන් දම්ම සවෙන කාලු අයං භදන්ත දහම්ම සවෙන කාලු අයං භදන්ත දහම්ම සවෙනෙ කාලු අයං භදන්ත නමුතස් භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස් නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස චන්දනං තගරංවාපි උප්හලං අතවස්සිකිී ඊති සං ගන්ධජාතානං සීලගන්දුහු අනුත්තරූතිී. සැදහැවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසේ බෞද්ධයා නාලිකාව ඔස්සේ ලෝතුරා අමාමේණී බුදුපාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මමාර්ගය පිළිබඳව ධර්ම දේශනාවක් පවත්වලා ධර්ම ශ්‍රවනාභි ලාශීනට දහම් දැනුම ලබාදීම වෙනුවෙන් අපේ හොඳැල්ල විශ්‍රාමික විදුහල්පති පොරමඩලේ පියස්සේන ගම්වසම් අමර සේකර මැතිතුමන් එවගේම මැතිනිය ඒ පින්වත් පිරිස ඒකරාශී වෙලා ඉතාමත්ව වටිනා වැදගත් කුණ්‍ය කර්මයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය තරන් මිනිස් සිත සනහන මනුෂ්‍යයාට මෙලව පරලව පමණක් නෙමෙයි සංසාරික සැනසීමවන උතුම් නිවන උදාකරගන්නට දහමක් තවත් ඇත්තනෑ. ඒ නිසා අපි හැම දෙෙනෙක්ම, ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කළ යුත්තේ හුදෙක් ධර්ම ස්්‍රවනයෙන් ලබන දැනුම අපේක්ෂා කරගන පමණක් නෙවෙයි එයින් ලබන සැනසීම බලාපොරොත්තුවෙන්. එ නිසා මේ වෙලාවෙදී අපි ටික වෙලාවක් බුදුහාමුදුරුවෝ දේශනා ධර්ම මාර්ග එන ඉතා වැදගත් මාතෘකාවක් ඔස්සේ දහම් කරුණන් ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්මස්්‍රවනයෙන් ලැබෙන ආනිසංසය පින. විශේෂයෙන්ම අපේ විස්්‍රාමික විදුහල්පති පොරමඩලේ පියසේන ගම්වසම් අමර්සේ කර මැතිතුමන්ට නිදුක් නිරෝගී චිරජීවනය පිණිස හේතුවාසනාවේවා. එවගේම පොරමඩලේ දිවංගත මොහොට්ටි අපප්පු හාමි පියානන්ට, යටල් යටගල යටිගල් ලොලුවේ රන්මැනිිකේ සමරකෝන් ආදරණය මෑණියන්ට අමරසේකර මහත්මියගේ දිවන් ගත මවුපිය දෙපලට. උතුම් නිවණින් සැනසීම පිණිසත් එවගේම පින්කපට සම්බන්ධ වෙන ඔබ හැම දෙනාටමත් එවගේම ඔබ නමින් ජීවත්වෙන සියලූම ඥාතිහිතයිශීන්තත් නිදුක් නිරෝගී සුව පිණිස මෙලව යහපත පරලව යහපත පිණිස අමාම හා නිවංසුව පිණිස පින් හේතු ඒවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරගන කවුරුත් ධර්මස්්‍රවනය සඳහා සූදානම් වද. ධර්මදේශනාවට මාතෘකා කළ ගාතාව චන්දනං තගරංවාපී උප්හලං අතවස්සිකි ඒ තේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ කියන මේ ගාතාව මේ ගාතාව තේරුම සඳුම් සුවරලා වගේ සුවඳ ජාති තියෙනවා චන්දනන් තගරංවාපි උප්පලංපියුම් මේ වගේ නොෙක් ආකාරය සුවඳ වර්ග තියනවා හැබැයි ඒ ඒේ සංගන්ධ ජාතානං මේ හැම සුවඳකටම වඩා බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ උසස්ම සුවඳ මොකක්ද සීල ගන්ද හෝ අනුත්තරෝ සිල් සුවඳ තමයි උසස්ම සුවඳ මෙතැනදති බුදු හාමුදුරුවෝ දේශනා කරනවා තවත් ගාථාවක්. ඒ ගාථාව පැහැදිලි කරන්නේ අප් මත්තෝ අයං ගන්දහෝ යායං තගර චන්දනී මේ තුවරලා සඳුන් වගේ දේවල්වල සුවඳ තියෙනව වන ඒවා බොම අල්පමාතරයි අල්පමාත්‍රයි කියන්න බොහොම ්ටිකයි. හැබැයි යෝච සීලවතංගන්දෝ යමකිසි ගෙනෙක්ගේ සිල් සුවදක් තියෙනවනම් වාතිදේවේ සූත්තම. දීව්‍ය ලෝකයටත් මේ සිල්සුවද හමනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔය අහල ඇති අර ශක්‍රදේවේන්ද්‍රයත් මාතලී වියදුරත් අතර වෙච්ච සාකච්ඡාව. ශක්‍රදේවේන්ද්‍රය ගමනක් යඩ පිටත් වෙනකොට එතුමා දවසක් වන්දනා කරනෝ කොහෙටද මේක බලාගෙන ඉන්න මාතලී රියදුරාහනවා ඔබතුමා තමයි මේ දෙදෙවුලෝට අධිපති මේ දෙදෙවුලෝට අධිපති ඔබතු මාමෙක් කාටතමඳන්නේ. ඒ වෙලාවෙදි ශක්‍ර දේවේන්දිරු සඳහන් කරනවා ඒ ගහට්හා පුඥ්ඥකරා සීලවන්තා උපාසක ධම්මේන දාරං පෝසන්ති තං නමස්සාමි මාතලි මාතලී ග්‍රහස්තයෝ ගිහිෝ ඉන්නවා ඒ ගහට්ටා සීලවත සිිල්වන්තගිහිියෝ ඉන්නවා ඒ වගේම තමයි සීලවන්තා උපාසකා මේ අය සිල්වත් උපාසකයෝ. ධම්මේන ධරං පෝසෙන්ති ධර්මානුකූලව අඹුදරුවෝ පෝෂණය කරන සිල්වතෙක් ඉන්වාද තන් නමස්සාමි මාතලී මාතලී මම වදින්නේ ඒ ඇටයි. එතකොට බලන්ඩ සිල්වත් ගිහියක් කියලා කියන්නේ දෙවියන්ගේ පවා වන්දනාවට ලක්වෙන කෙනෙක් කියන එක බුදු දහමේ සඳහන් කරනවා එතකොට වත් විදිියින් කියනවනම් මනුෂ්‍යෙක්ට දේවත්වයටටත් වඩාහලයන්ට පුළුවන් සිිල්වත් බවක් ඇති කරගත්ත ඒකන අපි දෙවියන්ට වැඳවැද පින් දෙෙන් නැත්ත අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා අපි පින් සිද්ධ කරලා දන්දීලා සිිල්රැකල පින් දෙනවා හැබැයි බෞද්ධයෝ දෙවියන්ට මඳින් නැත්තේ ඒකයි. බෞද්ධයෝ තමන් සිල්වත්නං ගුණමත්නං තමන් දෙවියන්ටත් වඩා උසස් කෙනෙක් බවටයි පත්වේ. ඒ නිසා මේ ලෝකෙ තියෙනවා මනුෂ්‍යයාට ඕනේම තත්ත්වයකට පත්වෙන්ඩ පුළුවන් ක්‍රමය. ඕන කෙනෙක්ට බ්‍රහමයෙක් වඩක් පුළුව. බ්‍රහ්මයක් වන්නඩ නම් මොනවද තියෙන්න්නව අපට බ්‍රහ්ම ගුණ තියෙන්න්න ඕනැ. බ්‍රහ්මයාගේ ගුණමොනුවද බ්‍රහ්මයාගේ ගුණ කියන්නේ ඔහු තුළ පවතිනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා එවට මොන විහරණ කියලද කියන්නේ බ්‍රහ්ම විහරණ. හම ව රණ යෙනවනන් ඇයට බ්‍රහ්මෙක් වෙන්නත් පුළුව ඒකන අමතාත්තරකිවේ බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා ඇ ඒගොල්ල ළඟ තිෙනවා බ්‍රහ්ම ගුණ ඒ වගේ මනුස්සෙක්ට දෙවියෙක් වඩත් පුළුව දෙවියෙක්ට තියනවා ලක්ෂණ දෙකක් ප්‍රධාන වසයෙන් දේවත්වයේ සඳහා හේතුවෙන ඒවට කියන්නේ දේව ධර්ම කියලාවේ දේව ධර්ම ජාතිකය උගන්න දේව ධර්ම කියලා කියන මනවාද ඔත්තප් ලැජ්ජා බය ආටහරි ලජා බය දෙක හරියට තියෙනවා නං එයා දිවි කෙනෙක් වඩ පුුවන් යට මනුෂ්‍ය ශරීරය දෙවි කෙනෙක් හැටියට හිද පුුවන්. ඒවගේ මතයි මනුෂ්‍ය ධර්ම කියලකොට සක් තියෙනවා. දැන් අපි ග බ්‍රහ්මයෙක් වඩ පුළුවන් මෙත්තා කරුණා මුදිිතාව පේක්ෂා තියෙනවන. ලැජ්ජාබය දෙක තියෙනවානම් දෙවියෙක් වෙන්න පුුවන්. මනුස්සෙක් වෙන්න කොමද. මනුස්සෙක් වඩ නං ච දුෂ්චරිතයෙන් වලකින් ඕනෑ. ප්‍රාණගාත අදත්තා ආදාාන කාම මිත්‍යාචාර මුසාවාද සුරාමේරය ආදමේ පංච දුෂ්චරිතයෙන් වලකින්ට පුළුවන්නන් ඒ පුද්ගලයට මනුෂ්‍ය ධර්මයෙන් ඉන්ඩ පුළුවන් එයා මනුෂ්‍ය. ඒවගේම තමයි මනුෂ්‍ය ධර්මයන්යෙන් පිරිහුරොත් එයායට තියෙන තත්ත්වය මොකක්ද ඒකට කියන්නේ තිරි සංකම කියලා. තිරි සං කියන එකේ තේරුම තිරච්චාන, හරස්ව යනව කියන එකයි. මනුස්්‍යය හරස්ව යන්නෙමකේටද ගුණ ධර්මෝලට හරස්වය යන වන දැ තිරිසං කියන වචනේ දැ තිරිසං සතාගේ ස්වභාවයක් හරහටන යන්නේ දැ අනිත් සත්තු ඔක්කෝ මේ මනුස්්‍යයා කෙලින් යන අතර අනිත් සත්තු ඔක්කෝම යනන්නේ හරස්තටන ඒ නිසා තිරස්ව යන නිසා තමයි තිරස්යාන තිරච්චාන තිරිසං කලෙන්නේ. හොඳයි මනුස්සයෙක් කින්න අනන් කෙලින් ගියත් නු්‍ය ධරමයන්ට හරහටනං යන්නේ ඒ මනුස්‍ය හඳුන්ණඩුව වෙන කවර කියලාද තිරච්චාන කියලා එතකට බලන්ඩ මනුස්සේෙක්ට තිරිසනි කැටිටන්දත් පුළු වගේ කර කිය අර සංස්කෘත පනිවරයි කියවා මනුෂ්‍ය රූපේන මරගාශ්චරන්ති මේ මනුෂ්‍ය රූපයෙන් තිරිසඩුවින්නලු බුදුහාමුදුරොත් මේ පිළිබඳදෝ දේශනා කරනවා සුජීවන් අහිරිකේන කාකසූරේන ඩන්සිනා පක්කන්දිනා පගබ් හේන සංකිලිට්ටේන ජීවිතන් සුජීවන් හහිරි කියේන මේ ලජනති මනිසුන්ට ජීවත්වට ලේසේද ලැජ්ජනැති මිනිසුන්ට ජීවත්වෙන්ට ලේසි සුජීවන් අහිරි කියන කාකසූරේන දන්සිනා කවරු වගේ මිනිස්සුද කපුට වගේට හැගෙන කන කපුටන් වගේට හැගෙන කන ලැජ්ජනැති මිනිස්සුන්ට හරි ලේසි ජීවත්වයෙන්ද හැබැයි පක්කන්දිනා බොරුවෙන් පගබේන රැවටිල්ලෙන් ජීවත්වෙන මේ අයගේ ජීවිතය සංකිලිට්ටේන කිලටයි ඒ නිසා එ බඳ කිලිටු ජීවිත ෙවන තිරිසනුන්හා සමානයි උද පැර සස්කෘත පණුවරයෙක් සඳහන් කරනවා ආහාර නිද්‍රා භය මෛතුනංච සාමාන්‍ය මේ තත් පශුභික්නරාණා ධර්මෝහි තේසං අධිකෝ විෂේ ධර්මයනහි න පසු බිස්සමාන ආහාර කියන්නේ කැහැම ගන්න එක. නිද්‍රා නිදනක ය බියට පිළියම් කරන එක. ම මයිතුන සේවනේ තවන මේ දේවල් සාමාන්‍ය මේේ තත් පශුබික් නරාණ. තිරිසනුන්ටයි මනිසුන්ටයි සමානයි කනේක මිනිස්සුයි තිරිසනු දකමරන. නිදනක මනිස්ු තිරිස වු ගොල්ලම කරන. යියට පිලියම් කන මනිස්සු තිරිසන්න කවරුත් කරන යිතුන සේවන මනිස්ු තිරිසන් ව කවරු කරන බලොට තිරිසුන්ගේ මනිස්සුන්ගේ වෙනසමක්ද. ධර්මෝහි තේසං අධිකෝ විශේෂ. ධර්මානු පූල බව විතරයි මනුස්්‍යයගේ තිරිසනගේ වෙනස ධර්මේන හීන මනුස්්‍ය ධරමයෙන් හිීනවනත් සුබි සමාන තිරිසනුන් හා සමාන වෙනවා. තේනිසා මේ සංස්කත පනිිවරයා සඳහන් කරන කාරණාව ඉතා වැදගත් මනුෂ්‍ය ධර්මයෙ හිීන නම් තිරිසනෙක් හ සමාන එතකොට ඔන්න තිරිසංගත් යට අන්දත් පුළුවන් මනුෂ්‍යත්තය ර හින්දත් පුළුවන් දේවත්වයට අන්ඩත් පුළුවන් ග්‍රහ්මත්්‍රේයට අන්ඩත් පුළුවන් මේ එකම මනුෂ්‍යට මේ ලෞකික තත්ත්වය තුළ මේ ලෝකයේ ඇතුළේ ලෞකිකත්වය තුළ බ්‍රහ්ම ලෝකයේ සිත අපාේ දක්වා තිරිසන් තත්ත්වය දක්වාම මනුස්සෙක්ට ඕන තනක් නියෝජනය කරන්න පුළුවන් මේ මනුෂ්‍ය ශරීරය ඉඳගෙන. ඒවි තරක්නමයි පාරමී ධර්ම පිරුවොත්වයම ලෝකෝත්තර තත්ත්වයට ගිල්ලා බුද්ධත්වය කරය අන්නත් පුළුවන් මනුස්සෙක්ත. බලන්න බුදු දහම මොනතරම් සුවිශේෂී දහමක්දක. දැන් අනිත් කිසිම ආගමක උගන්න නොවද මනුස්්‍යෙක්ට දෙවියන් වහන්සේ වෙඩ පුළුවන් කියලා. කිසිම ආගමක දෙවියන් වහන්සේ වෙඩ උගන්නන්නෑ දෙවියන් වහසේ ලඟට යන්න පුළුවන්. දෙවියන් වහන්සේ වෙත්තේ යන්න පුුවන් දෙවියන් වහන්සේ වඩබෑ. හැබැයි අපේ බුදු හාමුදුරුවෝ බුදුවෙලා බුද්ධත්වේ ලබන ක්‍රමියෝ ගන්නල තියනෙන. හවරු හදි බද් බද්ත්වේ ලබන්ඩනම් බුද්ධකාරග ධරම පුරන්ඩපේ. බුද්ධකාරක ධර්ම කියන්න මනුවද දස පාරමිතා. මේ දස පාරමිතා පුරණවනන් එයායට බුද්ධත්වය සඳහා යන්න පුළුවන්. පාරමිතා කියනෙක් ඔය දන්නවා කරුණෝ පායකෝසල්ල පරිග්ගහිතා. දානාදයෝ ගුණා පාරමියෝනාව තන් හා මාන දිට්ටියනුපහතා තෘෂ්නා මාන දෘෂ්ටි පැත්තක දාලා කරුණාව උපායකවුශල්ලි කියන මේ දේවල් එක්කේ යෙදිලා යම්කිසි කෙනෙක් දානාදී ගුණ ධර්ම පුරණ වනං ඒ පාරමිත්තාවක් වනවා. එදවන මේ පරමිත්තා නිසි පරිදි සම්පර්ණ කොත් බුද්ධත්වය දක් පත් අපිට යන්නපුළුවන්. බලන්න බුදු දහම පෙන්නනවා තිරිස වෙඩ ඔන්නන් තිරිසංගති. බුද්ධත්වයට අන්්ඩෝඕන්නම් ඒකට ක්‍රමයක් බුදු දහම උගන්නවා නිසා බුදුද හම පහැදිලි කරන්නේ තමන් සොයංවිනයක් ඇති කරගෙන. දැන් අනිත් හැම ආගමකම පෙන්නන්නේ දෙවියෝ බ්‍රහ්මයා එහෙමත් ඇත්තාක් වෙනත් ඒ බලවේගයක් තමන් මනුෂ්‍යයාගේ පවු් හෝදලදාලා පව් පිරිසිදු කරලා පවට සමාවදීලා ඒ තැන්වලට ගන්නවා කියලන්නේ. ඕ හොඳයි පොඩියවුන්ට. මොහද පොඩියොුම් ඇතකරගත්තාට පස්සේ. අම්මල තාත්තල කොහොමාරි හෝදලා ඇති කරලා හොඳ ඇදුන් දල සුවඳ ගලා තමන් ලඟින් ලංකරලා තියාගන්න. ඔන්න පොඩියවුන්ට කියන එක තමයි ඔය දේවවා දයාගම් වල කියන්නේ ඔබ ඔබේ ක්‍රියාකාරිත්වය තුළ දෙවියන්ට බ්‍රහ්මයාට එහෙමත් ඇත්තන් ඒ යතෝක්ත බලවේගේට භක්තිමත්ව හිටියොත් ඔබත් සුද්ධ කරලා ගනී කියලා හැබැයි බුදු හාමුදුරු දේශනා කරන්නේ තුම් හෙහි කිච්චං ආතපං අක්කාතාරෝත් අත්තාගතා තතාගතයන් වහන්ස කියලා කියන්නේ මාර්ග දේශකයෙක් විතරයි තමන්ගේ කටයුතු නිවැරදිව සිද්ධ කරලා ධර්ම මාර්ගයේ ගමන් කරලා විමුක්තිය සලසා ගැනීමේ වැඩ පිළිවෙලතියනෙ කාටද තමාටමයි. එහි අනුපූරුව ප්‍රතිපද ාවක්තියනවා දැ බුදු දහම පෙන්න්නන්නේ අනුපුබ්බ කිරිය අනුපුප දේශන අනුූබ පටිප. අනුපූර්ෝ ප්‍රතිපදාවක් තියෙනවා. මේ අනුපූර් ප්‍රතිපදාව පළවෙනි ප්‍රතිපදාන්ගේ තමයි අප අද සාකච්ඡා කරන්නේ අස්ථාංගික මාර්ගයේ නම්ේ විමුක්තියට තියෙන මාර්ගය එහි තියන අනුපූරව ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්ඥා ත්‍රශික්ෂාව එයින් පළවෙනි කාරණාවමකක්ද සීලය සීලයේ නානු පේතස් සුතේ නත්හාන විද්ජති දැන් ගොඩක් දෙමවපියය උත්සාහ කරන්නේ දරුවන්ට උගන්නන්ඩඩි බුදු හාමුදුරුව දේශනා කරන්නේ සීලයේ දානු පේතස් සුතේ නත්හාාන විද්ජති ීලෙෙන් තොර උගත්කමින් වැඩක් නෑ කියලා සීලේෙන් තොර උගත්කම ප්‍රයෝජනයක් නැති එකක් ඒක දකලා නැද්දාද සමහර වෛද්‍යවරුඉන්නෝ වකුවඩු හරකං කරණය සමහර ඉංජිනේරුව ඉන්නවා විශාල වසයෙන් මේ රාජ්‍ය දේපළ ගසා කනාය සමහර විවිධාකාරය උගතුන් ඉන්නවා ඔය බැංකූ මේ මංකොල්ල කනාය නො එක්කාකාරය පරිගණක බෘදු කාංග තියාගෙන ්‍රඩික් ඩ් වලි ංකොල්ල නාඉන්න නූගත්තා ඇද. ඉගන ගත්තා උගත්කමට සරිලන ගුණවත්කම නැති නිසා ඒ සමාජයේත හානියක් වුණා. වකු ගඩු හරකං කරන්නේ මස්කඩ මුදලලාලිලනෙමේ. ඒවා කරන්නේ කවුද වෛද්‍ය ශාස්ත්‍රය ඒගන ගත්තු මිනිස්සු. හැබැයි උගත්කමට සරිලන ගුණවත්කමක් ඒයට නැති නිසා ඒ අය සමහරට තමන්ම තමන් වෙනසෙනවා තමන් උගත්කම නිසා.ඒ නිසා කිසියම් කෙනෙක්ට බුණ ධර්මයන්ගෙන් තොරණන් එයා සමාජයේ විසින්ම ප්‍රතික්ෂේප කරනු ලබන පුද්ගලයෙ බෝට පත්වෙනවා එනිසා සීලය කියනෙ එක බුදු දහම ඉතාමත් මාගේ කරනවා ප්‍රායෝගික එදිනදා ජීවිතයේදී තමන්ගේ සෞභාග්‍ය සාර්ථකත්වය ලබා ගණඩත්. එඒවගේ මොකුදු හාමුදුරුව එක අවස්ථාවක දේශනා කරනවා සීලවා සීලවන්තෝ විශාරදෝව පරිසංවප සංකමති සිල්වත් පුද්ගලයා පිරිසක් ඉදිරියටෙන්නේ විශාරදවයි විශාරදව කියලා කියන්නේ අපි හිතම කොච්චර ලස්සන ඇඳුම් පැළදුුන් ඇදත්. මොනතරන් තමන්ග ජීවිතය හොඳම ලෝකෙ තියන හොඳම ැඳුම් ඇඳලා හොඳට ම රත්තරන්දාලා ඇඳ ගත්තත්. තමන් අපරාධ බහුල ජීවිතයයක් ගැමන කෙනෙක් නං යායටට සමාජයේඉදිරිය දී එඩ පුළුවන්ද විාරද. විශාරධ වයාට සමාජීඉදිරිය එඩබෑ. නමුත් ගුණධර්මයගින් යුක්තගෙනා ඉතාමත්ම දුබල ඇඳුමක් ඇන්දත් එයා සමාජය ඉස්සරහා විශාර්ධ පෙනී හිටඩ පුළුවන් මොකක් නිසාද. තමන්ගේ ජීවිතය පාරිශුද්ධ ජීවිතයක් නිසා. එ නි බුදු හාමුදුරෝ දේශනා කරන්නේ විශාරදව පිරිසක් ඉදිරියට එන්ට පුද්ගලයෙක්ට හැකි අවතියනවා ගුණධර්මයන්ගේ විශේෂයෙන් සීලයෙන් සම්පූර්ණ. එනිසා මේ සීලය කියනෙ එක නිසංස ගොඩක් බුදු දහමි පැහැදිලි කරනවා. අපි පැහැදිලියෝම මේ ශීලය කියලා කියන්නේ මොකක්ද කියලා හොයාගම්. සීලේ ගැන හොයාගණඩ, යනකොට අපිට පේනවා සීලය පිළිබඳව ධර්මය කරලා තින අර්ථකතද. විශේෂෙන් අටුවාගත අර්ථකථනේ ගිතාමත්ව ඇදග අටවාගත අර්ථකතනේ පැහැදිලි කරන්නේ සීලය කියල කැන මොකක්ද කායවාචානං සමෝධානං සීලං මේ හැැයි වචනය අර්තංගතුත් කයයි වචනයයි සංවර කිරීම සීලය කළ කිය කය වචන සංවර කිරීම සීලේ නම්. හොඳබ සිල්ලොතුන් ඉන්ඩෝනේ මේ වැලිකඩ බෝගම්බරණේ අය බොහොම සංවරයි ඇ කුඩු ඇතුලෙන ඉන්නේ. වචනය බොහොම සංවරයි හොඳම සිල්ලොතුන් ඉල්න්නේ ගොළු මඩම. ඇයි බොරු කියන්න කියලංකි කියන්න විදික් නෑන කිය වෙන්න නෑන. ඒ නිසා මේ සිල්ලතුන් කියලා කියන්නේ කායික ආචසික සංවරය බලංග තිකර පය නෙමේ. එතන වැදගත්මදේ තමයි තමන්ගේ ආධ්‍යාත්මික මෙහයවීම පිට. හෙමත් ඇත්තං චිත්ත සංවරයක් එක්ක. යචන දෙක සංවර වෙනවනන් තමයි සීලය එහෙම නැත්තන් ඒක බලවේගයක් පිට සංවර වෙන වනන් ඒක කියන බයට සිල්රකින එක ඕකට කියන්නේ සීල්ලනමේ සීල් බත කියලා සීලයේ සීල බතේ වෙන සපිතේ රුම්ග්ඩෝන දැන් අපි දන්නවා සමහර දැන් අපි අපේ ජීවිතවල බෞද්ධයන් හැටියට ඔබ සිල් සමාදන් වුණහම ඔබ විකාල බෝජනයෙන් වලකිනවා කියලා හිතන්න ්‍රාත්ත්‍රී භෝජනයෙන් වලකි නවා සිල් සමාදන් උනුහම මේක වලකින්නේ හාටත් බයද නෑ මේකින් වලකින්න්නේ මොකක් නිසාද මේ සමාධංවෙච්ච සීලයේ ආරක්‍ෂා කර ගැනීම සඳහා තමන් තුළ ස්වයංවිනයක් අපි පවරගන්න තමන් තුළ ස්වෑංවිනයක් ඇති කරන්න විකාල භෝජනයෙන් තොර වවා. හොඳයි කවුරුුවර කිව්වොත්ෙමු ඔබ මේ ආහාර ගැනීම නිසා ඒක මහා පාපයක් දෙවියන් ඔබට දඩුවන් කරයි ඒ නිසා මේක කළයුතුයි කියලා සමහර ආගම්වල තියනවා ඒ වගේ වරථ සමාධංවීම් අර බයට කරනේවා. ඔය ආහාර විර තිහෙවත් තියනවා. උපවාසයන් තියනවා. එතකට උපවාස කියලා කියැන හාරයෙන් තොරවාසය කිරීමණි. එදකට ඒ ආහාරයෙන් තොරෝවාසය කරන බයට කරන එක සීලයක් වෙනවත නෑ ඒකට කියන්නේ සීලබ්බත ඒ වරථයා. හැබැයි. ඔබගේ සීලය වරතයක් බවට පත්දවෙන්නේ ඒක බලහත් කාරකමින් කරනය එකක්න මේ ඒ සොයං විනයක් මත ආධ්‍යාත්මික දියුණුවක් එක්ක කරන්න නිසයි ඒක සීලයක් වෙන්නෙක් එක පැත්තා. එනිසාකාය වචනදක සංවරය අනිවාර්යම මානසික සංවරයක් එක්ක එ්ඩෝඕන කියන එක මෙතන වැදගත්. අනිත්කාරණාව සීලේයට තියෙනවා පදනවා. දැන් ශුද්ධි මාර්ග සීලය ගැන කතා කරනකොට පැහැදිලි කරනවා සී කේනත් ටේන සීං කතිවිදං සීලං පානස්ස ලක්ඛන රස පච්චු පට්ටාන පදට්ටානානි ඕදානං පෝචස්ස සංකිල්ලි ස්වාදි වසේ ප්‍රශ්න කමය ඒකද අහන ින් සී සීලේ කියලා කියන්නේෙ මොකක්ද ඒකද පැහැදිලි කරනවා පානාතිපාතාදීහිවා විරමන්තස්ස වත්ත පටිවත්තන්වා පූරෙන් තස්ස චේතනාදෝ දම්මා. අන්න සීලේ ප්‍රානාාති පාතාදීහිවා විරමන් අස්ස. ප්‍රාණගාත ආදියෙන් වලකින්න වූද වත්ත පටිවත්තංවා පූරෙන් තස්ස. වත් පිළිවෙ පුරන්නා වහුද කෙනෙක් තුළ චේතනා වසයෙන් ඇති වෙන ධර්මතා තමයි සීලය කෙලා කියැනෙ එතකොට සීලේ කියැනෙ ක්‍රියාව නෙමේ ක්‍රියාවට සාපේක්ෂ චේතනාව. ඒකනි චේතනනාහ භක්වේ කම්මගදාමි කෙ ුදු ම්ම චේතාවට සම්බන්ධ කර. ඒ නිසා ප්‍රාණගාතාදීෙන් වලකින වත් පිළි වෙත් පුරණ කෙනාගේ චේතනාමය වසයෙන් ඇති වෙන තත්ත්වය තමයි සීලය ක කියල බුදු හම දකින්නේ. එතකොට ඒකෙදී අවධාරණය වෙන කාරණ දෙකක් තියෙනවා. එකක් විරතිය ප්‍රාණගාතාදීෙන් වැලකීම. වත් පිළිවෙත් පුරනොයි කියැනමුකක්ද. ඒගට ගන සමාධානය. විරති සමාධන. ඕක අපේ කටවහරට ඇවිල්ල තියෙන වාරිත්‍ර චාරිත්‍ර. චාරිත්‍ර කියන්නේ සරන වාරිත්‍රකයන්නේ වරනවා. සරණවා කියන්නේ හැසිරීම වරනවා කියන්නේ වැලකීම. එතකොට අපි චාරිත්‍රේදී කරනකොටස එකක් වාරිත්‍රේී කරනොටස තව එක. හැබැයි අපි පන්සිල් ගත්තා දැම් මෙතන බණ පටන් ගන්න වෙලාවේ. මෙතනති පන්සිිල් සමාදන් වෙනකට අපි කිවේ මොනවාද ඔක්කොම වරණයවා විතරණ ප්‍රාණඝාතයෙන් මලකිමි. අදත්තාදානයෙන් වලකිමි කාම මිත්‍යචාරයෙන් වැලකිමි බුරු කියේලම් ආදියකීමෙන් වලකිමි රහමර පානය වලකිමි කියල මේ පංච දුෂ්චරිතෙන් වැලකීම පිළිබඳු අප කිව්වා හැබැයි මේකේ තියෙනවා වාරිත්‍ර කොටස්ො වගේීම චාරිත්‍ර කොටසකුත් ඒ අපිට පේනවා බුදු හාමුදුරු දේශනා කළ තියෙනවා පවින් වලකින එක එකක් වැලකීම වැලකීමටම සම්බන්ධ වෙනවා අනුගමනය කිරීමකු මොකක්ද ප්‍රාණගාතයෙන් ලිනයක්නගේ සීලේ සම්පූර්ණ කරන කොටස. ප්‍රාණගාතයෙන් වලගන එකෙනා කරන්නේ නොකරඉන්නටික විතරක්ද එහෙම නංගිති පම්බයොත් සිල්රහිෙනවාන සත්තු මරනවද පම්ඹයෝ. හොරගංකරනවද පාම්ඹයෝ. කාම මිත්‍යචාරය කරහන්ඩයනවද පම්ඹයෝ. බොරු කියේලං කියනවද පම්බයෝ. ප්‍රහමෙර පාල කරනලද පම්පයෝ නෑනඉති ඒ ටික නොකරයින්න නුසිය පම්බෙක් වගේ බලකොට. ැයි පඹබයට වඩා වෙන සක්තියෙන්ද වන බෞද්ධයාගේ. ප්‍රාණගාත නොකරනගෙන ඊට පස්සෙමොකද කරන්න පානනාතිපාතා පටිවිරතෝ ෝති ප ාණගාතයෙන් වලකි නවා. නිහිත සත්හෝ නිහිත දණ්ඩෝ ලජ්ජී දයා පන්නෝ සබ්බ පානභූත හිතානු කම්පී විහෙරති. අන්න කරන කොටස. නිහිත සත්හෝ ප්‍රාණගාත නොකරනගෙන අ්‍යායුද බැහැර කරනවා. නීත දණ්ඩෝ දඩුමුගරු බැහරරනවා. ලජජී පවට ලැජ්ජ්‍ය වෙනවා. දයාපන්න වෝ දයාවෙන් යුක්ත වෙනවා සබ්පාන භූත හිතානු කම්පී විහරති සියලු ප්‍රාණීන් කෙරෙහි සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ජීවත්වෙනවා. දැන් අන්න බලන්න ප්‍රාණගාතය නොකරන කෙනා අන්තිට ඇවිල්ල ඉන්න කොතද අනුකම්පාවෙන් ජීවත්වීමට ප්‍රාණගාතයට හේතුවනමුකක්ද දේශයනය දැම්ම ඉන්න කොතනද මෛත්‍රියළඟ එතකොට පේනවනේ ලන්න පා ඒතනාදය දම්මාක් ෙක තන චෛතසික වර්ධනයක් නේද කරලා තියනෙ. ප්‍රාණගාතයට හේතුවෙන අර දවේශමූලික චෛතසිකය වෙනුවට මෙයා දැන් ඉන්න කොතනද මෛත්‍රී සහගත චෛතසිකේ. අන්න එතන තමයි නියම සීලය රැකන්නේ නැතු ප්‍රාණගාතයෙන් වැළකිලා විතරක් කි දීමන්නේ ව සමරය වන්නවා. අපේ සමහර උපාසක උපාසිකාව ඉන්නවා ගුටු කොල සම්බෝලෙ තුම්මලකට තෝරන. ලට කෑල්ලක් කැවුණුත් එෙම සයනහිත් කැවුණු ගාන මයි තත්න්නේ ඒ තරම් බයයි හැබැයි උඹලකට කෑල්ලක් පත් කෑවේ නැතිවුණාට මොකද හිතේ කිසිදු මෛත්‍රයක් නැති අයි දැකළ නැත්්ද ඒ අය තමන් උවලකටඩක්ත් කන්න නැති බවයත් ඒ එක බොහො ෝොද දෙයක් හැබැයි අනිත්තයට රවනවා අනිත් අය අනයි කියලා ඉති ඒ විදියට ගත්තයන් පස්සේ මේක නියම සීලයේ ලක්ෂණය නෙමේ ැ අපි හිතමු යම් කිසිගෙනෙක් මන්ගේ ධ්‍යාත්මික ගුණයක් හැටියට මෛත්‍රිය සංවර්ධනය කරන්න නැතුව ප්‍රාණගාතයෙන් විතරක් වැලගිලා හිටියොත් සත්තුන්ට හොඳයි ඇයි සත්තුට නොදයි සත්තු මැරන්නේන තමන්ට වෙන හොඳේ මොකද තමන්ට වෙන හොඳේ තමන් මෛත්‍රිය වැඩුවත් විතරයි එහෙමෙනතු මෛත්‍රියයෙන් තොර ප්‍රාණගාතයෙන් වැලකීමක් ලෝකෙතියට බැරිද පුළුවන් එහෙමයි ඉන්නවා ඒත් මෛත්‍රය වැඩුව නැත්තං ඒ ප්‍රාණගාතයෙන් වැලකීම තමන්ට අර්ථ සම්පන්නවෙේදනෑ පානාති පාතා වලකෙන කෙන අනුගමනය කළ යොත්ත. ඒවගේ ම තමයි අදින්නආදානේ හොරකමින් වැලකුණාටම මදි. දින්න ආදායි දින්න පාටිකංකී දෙන දේවල් ගන්න දීම වැඩිදියුණු කරන. පරිත්‍යාග සීලී බාට පත්ව එරතකොට හොරකං කරන කෙන ලෝබේ නීම. දැන් පරිත්‍යගේ සීලිය බවට පත්ව වෙන එතකට අලෝබේ දක්වා චෛතසික වර්දරය වන ලෝබේසිට පරිත්‍යයාගේ දක්වා ඔහු යනවන්න එතකොට තමයි ය හොරකං කිරීමෙන් වැලකීමේ. ීලේ නියම ර්ථය තමන්ට ලැබෙන්නේ සමහරු හොරකන් කරන්නේ හැබැයි දන්ද දෙනෑ එතකොට එයා එතන මන ඉස්සරහට ගීල්ලනයන ඉදිරි යට යන්න නම් පරිත්‍යාගේ හුරුව එදන කාම මිත්‍යාචාරයෙන් වලකින් ඕන කාම විරතෝ මේතුනා ගාම දම්මා මයිතුන ග්‍රාමය ග්‍රාමි ගැන පහත්න මේ මයිතුන ප්‍රහත් පහත් කාම සේවයෙන් වලින් ඕන නැත් දදිින් කියනවනම් කාම මිත්‍යාචාරයෙන් වලකින්ද ඕන. කාම මිත්‍යාචාරයෙන් වැලකිච්චගෙන මුොකද කරන්න ඕන. කාම මිත්‍යාචාරයට හේතුවෙන්නේ මොකක්ද කාම මිත්‍යාචාරයට හේතුවෙන කාමච් චන්දය. කාමච් ඡන්දය කියන තමයි කාම මිත්‍යාචාරයට කෙනෙක් යන්නේ. එතකොට කාමච ඡන්දය ප්‍රතිවුරුද්ධ ධර්මතාව තමයි නෙක් හම්මේ කලකන්න. අරක අල්ලා ගැනීම කාමච් චන්දයේ ලක්ෂණය නෙක්කම්ේ ලක්ෂණය මකක් ද අතහැරීම. එතකොට අල්ලා ගැනීමේ සිට අතහැරීම දක්වා ඔහු වර්ධනය වෙන්න ඕන නේද. එහෙම න අන්න එතට තමයි නයිස් ක්‍රමය පුරන්් ඕන කලකයන් ඒකනේ අපි අට සසිල් සමාදංන් වෙලා දහසල් සසාමාදන් වෙලා පොය දවසට පුරුදු කරන්නේ. කාම මිත්‍යාචාරයෙන් වලකන කෙන නයිස් ක්‍රම්ේ දක්වා තමන්ගේ හිත බ්‍රහ්ම චර්යාව දක්වා තමන්ගේ හිත අරගෙන අන් ඕන කොට මයි සීලේ සම්ූර් වන්නේ නත්ත අඩක් තරන වලකිනෝ විතරයි සම්පූර් වෙන්නේන. බොරු නො කියන කියෙන අමකද කරන්න ඕනේ. මුසාවාදා පටිවිර තෝහෝති බොරයොම් වලකිනවා වැලකිලා සච්චවාදී සච්ච සන්දෝතයේ තෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. සච්චවාදී ඇත්ත කිය්ඩ ඕනේ. සච්ච සන්දෝ සත්‍යයට සත්‍යේ ගල පණ්ඩෝනේ. සහර සත්්‍ය දෙකක් තියෙන්ෙ පුළුවන් එකට ගැලපෙන්න්නේෙ නැති. දැක ඔයා ඒ දන්නවා. ගුවයන් කොලේට මවාවෙලා වෙඩි තිබ්බයි කියලා කියඩු දැම කොළබගෙනෙක්ටේ මෝකකිව්ත් බලයි ගොයන් කොලට මවාවෙලා කොමද වැඩි තියන්න හැබැයි මේ පොර මටල කට්ටිය දන්නවා ගුවයන්කොලේට මවා වෙලා වැඩි තියන්න පුළුවන් කියලා මොකද අපේ පැත්තේ ගොයන් කොලේ කියලා කියන්නේ ගම්මුල ගොයන් කොලේ කියලා කියන්න මේ තනි ගොයන් කොලේකට නෙවෙේ මෙහිනි ඇගල් කාලක්වත් නති ගොයන් කොලේට නෙවෙයි විිශාල ගුවයන් ගොඩක් එකතු කරලා ගහපු ගොඩට තමයි ගයන් කොලේ කියලා කියන්න එතකට බලන්ඩ මෙතන ඇත්තක් තියෙනවාන හැබැයි ඇත්තමඇද්දෙ බොරුවක් කරන්න බයිද පුළුව මගද හේතුව ඒ වගේ සච්චවාදී ඇත්ත කියන්න ඕන හැබයි ඇත්තට ඇත්ත ගල ප්ඕන කෙනෙක් න ගුවයන් කලේ විඩි තිබන ගොයන් කොලේක චායරූපයක් අරගෙන්න්න කියල අපි ගුවයන් කොලේක චයරපයක් කරන්න වෙල උසාාවය පෙන්නවා වෙන්න වගේට මුව වෙලා තම ය වෙඩිතිබ කියගන්න කියලා හීනිී ගොයන් කොලයා එක කොලයා නඩ කාරතුමා දන්නන්නේ ගොයන් කොලේ ගැන්නම කක්ද දන්නවා දැම් බැලුවවා මේ බොරුවක්න තිීන්දුව දෙන්න මොකක්ද තීන්දුව දෙන්නේ මේක වැරදි ප්‍රකාශයක් හැටියතයි. එතකට බලන්ඩ සත්්‍යේ තුළ අත්‍යේ නිර්මාණය කරන්න බැයිද. පුළුව එඒනි සයිබුදු හමුදුර දේශ සච්ච සන්දෝ ඇත්තට ඇත්ත ගල පණ්ඩෝනේ. පච්චහිකෝ. ප්‍රත්්‍යේ තියෙන දේවල් කියන්න ඕන. ෆක්ස් තියනෙව කියලපි කිය පච්චයිකෝ ප්‍රත්ථ්‍යේ තියෙන දේවල් කියන්න ඕනේ. විසංවාදකූලෝකස්ස ලෝකඇත්තෙක්ක විසංවාදී නෝල දේවල් කියන්න ඕ විසංවාද නෝනන්ද දෙවල්ල කියන විසංවාදය කියල කියැන එකට එකක් ගැල පෙන්න නැති දේවල් විසංවාදයේ කොන්ට්‍රඩික්ෂන් කියල කියන්නේ ඒ දේවල් කතා කරන්නඕ එතකොට බොරු ලො කියනගෙනට සත්‍යකීම. එතකොට බොරු කියනගෙනා තුළ තියෙන්නේ රැවටීමය දහස සත්‍ය කියනගෙනට ඇත්ත ප්‍රකාශ කිරීමෙන් අනිත් ඇයට නිවැරදි තොරතුර ලබාදීම දක්වා ඔහු හොඳ කෙනෙක් වෙන. ඒවගේම තමයි කියේලා නොකිය අ්ඩ ඕනේ බුදුහාහදුරු පෙන්නන්නේ න ඉතෝ සුත්වා අමුත්ත්‍රක්කාතා අමුසං බේදාය මෙතන හලා අතන කියන්නේ ඒ ය බිඳුවන්ඩ අමු සුත්වායි මේ සංක්කාතායි සම්බේදාය අතන හලා මෙතන කියන්නේ මේ ඇය බිඳවන්ඩ ඒ වි තරක්න මෙ දැම් කියේලාන් කියන්න කියන එක කියවෙනවන බින්නනානංවා සන්ධාතා බිනිිච්චාය සමගි කරන සාමගගී කරනවා චම්භාසය සමගිය තහවුරු කරන වචන කියන්නත් ඕන ලන්න කියේලක් නොක නො තරක්න ද ක කියෙක් හිතන්න පුල මංගේ ේලන් කියන්න කියල නික ග ොන ඒ ගකීමක් තියෙනවා අනිත්තය සමගි කරටත් කේලන් නොකන කෙනගේ කේලං නොකීමේ සිල්පදය හරියට සම්පූර් වෙන්නේ සමගි කිරීමේ වැඩ පිළිවෙලගත් යා ඉන්නවලං විතරයි. ඒවගේ මතම හිස්වචන නොකන කෙන අර්ථ සම්පන්න වචන කතා කරන්න ඕන එක බුදුහාමුදුරු දේශනා කරන්නේ හිස්වචචන කියන්න නෑ හිස්වචන කියන්න ඇති වුණාට කාලේන සාපදේසං නිධානවතින් වාචම් භාසයිය. කාලේන සුදුසු වෙලාවෙද සාපදේශ සත්‍යවෙච්ච, නිධානවතින් හේතු තියනෙන වාචංභාසයේ සුදුසු වචනයක් කියන්න ඕනෑ. එනිසා හිස්වචන නොකනගෙනාට අර්ථෝත් වචන කීමේ වගකීමක් තියනවා. ඒ වගේම තමයි හිත්‍රි දෙන වචන පරුසෝ වචන නොකියනවා වගේම මිහිරි වචන කියන්න ඕන නේලා කන්න සුකා පේමනීයා හදයංගමමා බහුජනකන්තා බහුජනමනාපා පෝරී නේලා මුරුදු කන්න සුකා කනට මිහිරි හදයංගමා හදවතට වදින බහුජනකන්තා බහුජන මනාපා බොහෝ ජනයාගේ යහපත මනාපේ පිණිස පවතින පෝරිී ඒක තමයි වැදගත්තු වචන තරෙන පෝර කියන්නේ සිිස්ත සම්පන්න වචන කතා කරන්නඩ ඕනේ. එතවට බලන්ද මේ විදිහට නොකරනොටස වගේ මනු ගමනය කරන කොටසකුත් එක තමයි. බුදුදහමින් සීලය සම්පූර්ණමින් අන්න එක තමයි කියන්නේ විරති සීලය සහ සමාධාන සීලය කියලා. විරතියෙන් සමාධානය දෙකෙන්ම යුක්තු නැම් පස්ස තමයි ඒශීලය සම්පූර්ණ වෙන්නේ. යවගේ මේ සීලේ තියන විවිධාකාර අන්ස. එතර දෙ පෙන්න්න නො අකණ්ඩ අච්චිද්ධ අසමල අකම්මා සාධී වසයෙන් නොකඩුණු නො සිදුරු නොවනු ඒවගේම දුරුවලනු විච්ච. ඉතාමත් පරිසුද්ධ පිරිපුන් සීලේ. ඒකට කියන්නේ සංකලිතම් බ්‍රහ්මචරියන් කලපි කතා කරන්න හැරයට ලියවපු හකක්කු වගේ. ඒතරම් බ්‍රහ්මචර්යාව පිරිසිදුෙන් ඕන. බුදු හාමුදුරුව දේශනා කරනවා මම පුත්තා ජීවිත හේතුූපි සික්කාාපද නාතික්කවන්ති. මගේ ශස්්‍රාවකයෝ ජීවිත හේතුූපි පණගියත් සික්කාාපදන් නාතික්කමන්ති සිල් පදකඩන්නෙ නෑ කියලා. ඒතරම්, සීලේට තමන්ගේ ජීවිතය කැපකරපු පිරිසක් තමයි අපේ බෞද්ධ සමාජය අද අපිට මොකද වෙලා තියෙන අද මේ සීලේයට තියෙන කැපකිරීම මේ නොයෙක් ආකාරය ව්‍යාපාර විසින් විනාස කරලා තියෙනව මිනිසුන්ගේ. බලන්ඩ පලවිනි සීලය අපි රකිින්ද ප්‍රාණගාතයෙන් වලකින්ද අපේ බෞද්ධ සමාජයේ මොනතරං කැප වෙලා හිටිය දතීතේ ඔය අපේ පරණ ලංකාවේ වාර්තා අරගත්තු ඉංග්‍රීසිි ජාතිකයෝ අපේ ලාංකිකයෝ ගැන කියලා කියන්නේ. මේ ලාංකිකයෝ ගෙරිමස් කන ජාතියක් නෙමෙයි. හරක් මස් කන්නේ නෑ. අපි හරකට අම්මට වගේ සැලකේ. හරකගේ කිරි්ටික අපි අරගත්තා. හරකගෙන් කුමරෙ වැඩ කරගත්තා. හැබැයි අපි හරක මැරෙනකං වූට අපේ අම්මට තාත්තට වගේ සලකලා මැරුණට පස්සෙ සුදුසු තැනක වලදාලා මනුස්ෙක්ට වගේ පස්කණ්ඩියකුත් ගැහුව අ එතන. ඒ තරන් ගෞරෝයකින් අපි හරකට ගම්වල සලකුවා අදටත් පැරණි ගම්මු එහෙමයි. ඒ වුනට දැන් කිරි ටි කාරගන වැඩටි කාරගන හරකව දක්කනවා මස්කඩේට. ඒකත් කනෝ අපේ මිනිස්සු. හොඳයි ජාතියක් හැටියට මිනිස්සුන්ට හරි අයිද. අම්මගේ මස්ක්‍යාවවාගේ. අපේ මිනිස්සු ගම්වල ගෙරි මස්කෑවෙනය කවදාවත්. ගෙරිී මස්කන්නේ අසික්සිත මිනිස්සු. ගෙරි මස් කන මිනිස්සුන්ගේ ජීවිතය, ඒ තරම්ම පහත් ඒ තත්වට අපේ මනුස්යෝ පත්වෙලා තියෙනවාද. සිංහල සමාජ මිනිස්වීන්න. ඊළඟට බලන්න අපේ ගම්වල අපේ විදුහල් පතිතුමාට මතක ඇති. කවදාමත් ගෙදරට මිනිස්ස මස් ගෙනල්ල මිනිසු කෑව ඉසර හැබැයිගේ පිළිකන්නේෙන් අරගනෑවිල්ලා එලිය ලිපක් හදලා හදාගෙන කනගෙනෙක් විතරක් කෑවා හැබැයි වැඩි දෙනෙක් කෑවෙන. ගම්වල මස් ඉව් අතිස්සර. කව දාවත් ගෘහණිය මේකට අත්ත ගැහවෙනෑ මේ අම්මලත් සාක්ෂි දරනව ඇති. පිරිමි නැහැදිච්ච මිනිස්සු රාරක්වුවල්ට පිරුදුවෙච්ච මිනිස්සු ඒ දෙවල් ලුයාගෙන ගේ පිළිකන්න එතියාගෙන සමහර විට කෑවා. හැබැයි ලැජ්ජාවෙන් ඒකත් කළේ දැන් අද මොකද වෙලා තියෙන්නේ. බැෑග් දෙතුන කරය එල්ල ගත්තු මේ නිකං සංකරතාලට හැදිච්ච අපේ සමහර ගැහැනු කාතාව ගිහිල්ලා වල් ඉස්සර හතියන කකුල් කූඩුවවට ඇඟිල දිික්කරලාර වී ඇහිදගෙන කකා ඉන්න සතාපෙන්නල කියනව මේ කව සුද්ද කරලා දෙන්න කියලා. මොනතරම් පිරිහිච්චා ආධ්‍යාපමයක් තියෙන් නොනදවේ මනිස්සුන්ට. බලන්න මේ ක්‍රමේ හැටියට අන්තිම වසේම පෞ් කරන්ඩ ඇවිදින පෞකාරයෝ බිහි කරන්්ඩ අපේ සමාජයට නොෙක්කාආකාරය පව් අඳන්නල දුන්නා මේ විවෘතා ආර්ථිකය මේ නොයෙක් දේවල් කියාගෙන ආපුක්‍රමෝලින්. දැන් මොකද කරන්නේ. පණනගහන මස් ගදරං ඇවිල්ලා ගෙදර ඉස්සරහින් අරගෙන ගීලා ගේ මැදසාලි තියන ්‍රරිජ්ජගේ දාලාතියාගන මේ විදිහයට කරනකොට මිනිස්සුන්ගේ මොකක්ද ගුණධර්ම රැකයිද. දැන් ඒ හැටියට මිනිස්සු. පවට ලැජ්ජානැති පිරිසක් බවට පත් කළලා ඒ නිසා පෞකාරයක් සමාජය බිහි වෙලා. ඒ නිසා දැන් නො එක් ආකාරේ රෝග බහුල වෙලා. බුදු හාමුදුරන්ගේ දේශනාව තමන් අපේ ගුණධර්මයන්ගේෙන් එහහාට ගිය ගමන්. පි ආරක්ෂක් ලබන්නේන දම්මෝ හාවේ රක්කඇති දම්ම චරියතන. ධර්මජානී බුද්ගලය රකිින් අනිත් අයගේ හදවතේ දුක තේරෙන්නේ නැති අනිත් අඇගේ වේදනාව දකිින්ද බැරි අසරන සතක්්දිහා මෛත්‍රයෙන් දකිින්ද බැරි මනුසෙක්ට හුළුවන්ද බුද්ධ ධර්ම ක්‍රියාත්පක කරන්න. මේක බෞද්ධ සමාජයක් වෙයිද. මේ බෞද්ධ සමාජයේ හැබෑවලටම අවංක නිර්වාාජය බෞද්ධ සමාජයක්ද. අප එතනින් පටන් ගත්මු. ඒ නිසා ප්‍රාණගාතයෙන් වැළකිච්ච නැති ඒවගේම නියෝග කරලා තමන්ට අවශ්‍ය සතා මරාගෙන කණ්ඩ තරම් නිහීන වෙච්ච මිනිස්සු පිරිිසක්කින් න්නෝ අපි කියනවා බෞද්ධ සමාජය කළ ොකක්දවේ. ඒ නිසා එතෙන්ට වැටිලා. ඊළඟට හොරකම ගැන හොයලබලන් හොරකම කියන එක ඉස්සර මිනිස්සු මොනතරම් බයිෙන් එමත් ඇත්තම් මොනතරම් පිළිකුලෙන් දැකපුදයක්ත්ත. අද එවුනාට කාර්යාලවල යනේ කාර්යයාලේ හා සිට් එක පෑන ඉද ලාරගෙන න්නේ ගැල්ලට අශ්‍ය ඔක්ක ොකොපි ගහන්නන්නේ කාරයාලෙන් නැද්ද. එහම නෙමේද කරන්නේ. ඊළඟට බෙහෙත්ේ අරගන බැලුවත් එහම පාමසිවල දොස්තරල විකට සමහර රෝහලින් අරං ආප වන්නේ මේද. ඊළඟට තවත් නොහික් ආකාරයෙන් තමන් කරන ද රැකියාවක් කරනෝ නම් පඩියක් ගන්නවනම් ඒකට තම ඒ පඩියට ගැලපෙන සේවේ නොගරනෝවනම් ඒ හොරකමක් නෙමේද. දැන් අපේ සිංහල සමාජයේ විශේෂෙන් තේරුම් ගඩුවන මේ වෙනස් සැබැයි විශේෂය? මුස්ලිම් ජාතික පිරිස ය බොහෝම ොඳ මේ කටයුත්ත කරනවා. සිංහල මිනිස්සු එක හමාර වෙනකං අපේ ගුරුව රූගන්නන්න කැමතින එක හාර ිට්වේ නොකට ගෙදර යට ලැස්වේෙනවා. හැබැයි. අපි දන්නවා දැනට මුස්ලිම් පාසැල් දහ පහළුවක් මේ ලංකාව තියෙනවා හවස පහ වෙනකං ඒ කට්ටිය අර ගන්න පඩියටම උගන්න නවා. ඒ තනම් කැපවීමක් කියඒ ලඟතියෙන. ඒ නිසා සිංහල ජාති ගැන හිතනවන සම්බුද්ධ ශසනය ගැනහිතනවනන්. මේ කල් පපි වෙනස් කර ගණඩුව ෙනවා. එහමනත් ම් මේ ගමන තව ඉස්සරහට අපිට ජාතියක් හැටියට යන්න බෑ වඳ වෙන පිරිහෙන පිරිසක් හැටියට විතර යන්ඳ වෙන්නන්නේ. ඒවාගේ ලොකු කැපවීමක් ය කරනවා. නමුත් අපි තමන්ගේ සේවයටටත් හොරගං කරනවා නොෙක් ආකාරය හෝරකංකරනවා. කාම මිත්‍යචාරය අරගන බලන්ඩ ඔය නොදන්නවා නෙම මේක බලන්ඩ අද ගාලු පාර දිගට මේයනකොට දෙපැත්තම තියෙනෙමන අද දාලා රම් කාමර. පැෑට මෙච්චරයි. පැෑට මිනිස්සු නිදාගන ඉඳලා එන්දයනවාද. ඇඳුම්මාරු කරන් යනවද. අපේ අහිංසක සිංහල බෞද්ධ කෙල්ලෝ අරගනයේ තැන්ගොලට යර්න්නේ. ඒකෙන් නාස්තිවෙන්න්නේ අපේ කොල්ලෝ. ඒකට එක හේතුවක් අපේ ගෑනු ළමයි කසාද බන්ධන්න අවුරුදු තිහත් පැනලා. අනිත් ජාතිවල එහෙමන සිංහල ගෑනු ළමයි කසා බදන්නන්නේ අවරුදු තිහත් පැනලා. අවරුදු පහළෝ දාසේ වෙනකොට වැඩිවිය පත්වෙලා. ඌර්ණ කායික ශක්තියක් ලබාගෙන ඉන්න තමන්ගේ ගිහිජීවිතයකට අවශ්‍ය ශක්තිය ලබාගැඉන්න මේ ළමයා ව වුරුදු පහළුවක් ගෙදර තියාගටඉන්නවා. මොකද වෙන්න මේ ළමයට. ඇගේ අවශ්‍යතාය ඉටු කරගන්න නැද්ද. ඇගේ ඒ අහිංසක අවශ්‍යතා තවත් අය තමන්ගේ නොවෙෙක් ආකාරයේ කාමුක හැඟීම් වෙනුවෙන් යොදාගන්නවා. අවුරුදුත්තිහක් විතර වෙනකොට මේ ළමයක් අසාධ බඳන්න ඕන මකට නෙමේ කරන්න දෙයක් නැතිකමට. දෙමෝපියන්ගේ බලපෑමට. අම්මල තාත්තල දුක්කෙන නිසා බන් දැන් දෙනෑ කියලා. මොකද හේතුව නැවුම් ගතිය සම්පර්ණමයාගේ ජීවිතයෙන් පහවෙලාගිහිල්ලා. එනිසා අම් මේ හරියට තාත කෙනෙක් අම්ම කෙනෙක් වගේ මේ කාරණාව කියන්න අපේ බෞද්ධ සමාජ අඩුවසෙන්. අවුරුදු විසි පහවත්වෙනකට අපේ දූලව කසාද බන්දල දෙන්න අවුරුදුත් තිහ තිස් පහවෙනකුත් සමහරයිවා ඉගනගන්නවා පෝස්ක ුවට් කරන මේ නොවේ කතා කියයා හැබැයි ජාතියක් හැටියට පිළිහිලායවා. දරුවයි දෙන්නයි හදන්නේ හදනය දුරුවලාය ඒවගේ ජීවිතය නැවුම් බවක් ඇත්ත නෑ ඒ විදිට නොවෙෙක් ආකාරය මේ අපේ බෞද්ධ සමාජයතන ප්‍රශ් නිසා කාමි්‍යාචාරයට තිය ප්‍රධාන හේතුවක් ඒක අන පැත්තෙන් ගත් තැන් පස්සේ කාම චිත්‍රපටි ගෙවල්වල ඔයය පරිගණකේ තියෙනවනම් පරිගණකේ මැදසාලෙට අරගණඩ. මේ ළමයි කියන්නේ හැමදාමත් නොෙක් ආකාරය පරීක්ෂණවලට කැමති අයි ඒ ආස අළුදයවල් බලඩ. නොදකපු අත්දැක්කීම් ලබන්ඩ.ඒනිසා ඒ කාම රැල්ලට අපේ බෞද්ධ තරුණ පරම්පරාව අහුවෙලා ඉවරයි. එනිසා පරිගණකේ තියෙනවන අන්තර්ජාල ඇත් එ ඒ මැදසාලයේ තරගන තියන්ඩ ඒ කාටත් පේන විදිහට ඒක එහෙම භාවිතා කළ හම ඇති. මොකද හේතුව ළමයි හොඳට දන්නවා දෙමෝපියන්ගින් කණින් ගරිංගල යන්ට. ඒ නිසා හොඳට තේරුම් අර ගණ්ඩෝන එකක්. අනි කාරණාව. බොරුව කියන එක කොච්චර සමාජයේ ්‍යාප්ත වෙලාද. බොරුව කියන එක පත්තර බැලුවත් සීරකොච්චරක් බොරුද. අපේ රට මිනිස්සු බොරු කියන්න අකමැති මිනිස්සු හිටිය රටක් සත්‍යවාදී මිනිස්සු පිරිසක් රටක් ශ්‍රී ලංකාව කියල කියන්නේ. නැම් බොරුවට අවස්ථාව ලැබිලා බොරුවට පන ලැබිලා බොරු කාරයන්ට තැන ලැබෙන විදිහට පත්වෙලා තියෙනවා. ඒ නිසා බොරුව පිළිකුල් කරන්න බොරුව මුලින්ම පිළිකුල් කරන්න අප සමාජය තුළ හැඟීමක් අදහසක් ඇතිවඩ ෝනෑ. ඒවාගේම තමයි රහමර පානය. අපි නොෙක් විදියට කතා කලාට මේ රහමෙර ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. අද එන්ඩ එන්ඩම මං හිතන සිරටැ්බීමන ටික් ිනිසුන් ඩුවෙලා තිය බවපේනවා ඔය නොුවෙක් රජයේ නීති නිසා හැබැයි වැඩිපුරම මද්‍රව්‍ය පානය කරන මිනිසු ඉන්නේ සිංහල බෞද්ධ සමාජය කනෙකක් අමත කරන්න ඔද නෑ මුස්ලි ජාතිකය අක්ක බොන්නනෑ ිනිස්සුටික්ව ඇතු වැඩ කරන හෙම බොනවා. හැබැයි සිංහල මිනිස්ස ත්තොත් එහෙම පැය විසිහතරෙන් පැය දොළහක් මත්වෙලා ඉන්න. අපේ මිනිසු මත්ත එච්ච මිනිසු ජාතියක්. මේ මත්බව දිගට දිගට පවත්වාගෙන යනකට මොකද වෙන්නේ ශෛල මැරෙනවා. මතක ශක්තිය ඇැතිවෙනවා. ඒවගේම කුරිරුකං ඇතිවෙනවා. මේ මතත් එක්කම නේදෝේ මස්මාන්සාදී දේවල් එකතුවවෙන්නේ ඊට පස්සේ මොකදවෙන්නන්නේ අග තරවෙනවා. අනි පැත්තෙන් ගත්තාව නොෙක්කාර ලෙඩරෝග බහල වෙනවා අන්තිවට පිරිහිච්ච ජාතියක තවත් පුරුකක් හැටියට ඉවර වෙනවා. ඒනිසා අපි ඉතාමත්මොහොදින් මේ පංචශීලයේ ආරක්ෂා කරගණ්ඩ කටයුතු කරනවානම්. මේ පංචසීලේ ම තමයි අප ආරක්ෂාව වෙන්නේ. පංචසීලයේ නිවදිදූ රකිනායට ආයු සම්පත් වැඩිදූළු වෙනවා මොක දෙයාගේ මෙලවා ආයිශ්ීතරක්නේ පරලවත් ආයිශෂ වැඩි වෙනවා. ඇයි ප්‍රාණගාත නොකරණයට සංසාරදිවත් පායිෂ්ක ජීවිත ඇති වෙන්නේයි අඩු ඇසින් මැරද නෑ. ඒ වගේම තමයි ඔබ හිතන්න එපා මද්‍රව්‍යපානය වගේ දෙයක් සුළු දෙයක් කියලා. නිතර නිතර මද්‍රව්‍ය පානය කරන්න ගත්තාහම ඒඇගේ මතක ශක්තිය විතරක්න මේ බුද්ධි ශක්තිය පිරිහෙනවා මේක තමයි අපි අරගෙන යන සංසාරයට. මන්ද බුද්ධිකයන් වෙලා සසර උපදින්නේ ඔය මද්‍රව්‍ය පානය කරලා ඒ හරහා මත්තවෙලා ජීවත එච්ච මනිස්සු මොකද දෙයා පේක්ෂා කරන්නෙත් මත්වෙලා හිදන ලඟ ජීවිත ති මද බද්ධිවෙලා ඉන්න එකක තමයි මොකද යා මේ මද්‍රවේ නොබී මත් වෙලානෙ එතකොට ඒ විදියට පත්වෙනවා. ඒ නිසා අපේ මිනිස්සු මේ ගුණධර්මයන්ගෙන් එහාටග තැනයිදලා. තමන්ගේ ආරක්ෂාව විනාස කරගත්තා ඒනිසයි බුදුහාමුන්දුරු දේශනා කරන්නේ මං මුොලිනුත් සඳහන් කලා දම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මය තමයි ධර්මචාරී පුද්ගල රකින්නේ. ඒ නිසා එවන් ධර්මචාරී ජීවිත ඇතිකරගෙන අපේ ජීවිතයට සීලේ ලංකරගත්වොත්හෙම? ඒ සීලය ඔබේ ආරක්ෂාවක් බෞ් පත්වෙනවා සමාජයේ ආරක්‍ෂාවක් බෞ්ට පත්වෙනවා තව අවුරුදු දහස් ගණනකට සම්බුද්ධ ශාසනය රකිින්ඩ බලාපොරොත්වයෙනවා නම්. සම්බුද්ධ ශාසනයට සැබවින්ම අපි ආදරේන ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා මාතාවගේ පැරණී උරුමයන්ට අපි ආදරේනම් අපි මේ ගුණධර්මයන් සැබවි මාරක්ෂා කරඩ සැබෑතිීන්දුවක් අපි තුළින් ගණ්ඩෝනේ. ඒ සැබෑ ීන්දුව අපි තුළින් ගන්න නැතුව මේ පාවෙන මිනිස්ු වෙලා අපේට වටිනාකං අපි දෙන්න නොයෙක් වැරදි දේවල් වලට දැම් බලන්න අපේ මිනිස්සු කොච්චර මගුල්ගයක් කියල කිව්වන් පස්සේ. මොනතරන් නාස්තියක් කරනවා අන්ද සාමානය පවුලක කෙනෙකුද්දැන් ලක්ෂ පණ හතලයක් වියද කරලා මගුල් ෙවල් ගණ්ඩාහදනවා. ඒවි පුහ දේවල් වලට අපි කොඩ ගොඩක් නාස්ති කරනවා ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ඇගයුම් හරි වැරදි සල්ල ටිකා කම්වෙච්ච ගමන් තරුණේ කල්පනනාගරන්න විශේෂෙන් අපේ සිංහල බෞද්ධ තරුණේ ඉඩමං කරගෙන ගියයක් හදාගන්න නෙමේ ලැස්ති වෙන්නේ වාහනයක් කරගන සෝබන කරන්ඩයි ලෑස්සි වෙන්නේ. අපේ ඇගයුම් වෙනස් වෙලා. ඒ නිසා මේ නිවැනදි ඇගයුම් ඇති කරගෙන ගුණධර්ම සංවර්ධනය කරගන මව්පියන්ට සලකමින් ආගම දහමට ගරු කරගෙන ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ඇති කරගන්න හැම දෙනෙක් මදිිෂ්ඨාන කරගන්න ඒක තමයි ඉදියුණු එලක්ෂණය. ඒත් එක්කම මම ඉල්ලනෝ අපේ දෙ මව්පියන්ගේෙන් අවසාන වසයෙන් එක්තරා කාරණවා. ැමදාම අපි ලමයින්ට අපි බෞද්ධ ලමන්ට කිවා ංහ ලමයින්ට කිවා හොඳට ඉගන ගණ්ඩපුතේ. දොස්තරගෙනෙක් වන්නඩ ඉංජිනේරු කෙන්ඩ කියලා.හවදාවත් අපි ගවද ව්‍යපාරිකයෙක් වවැඩකි අපේ මෙක්ත ව්‍යාපාරිකයක් වඩකිවෙන. ඒ නිසා ජාතියම දැ සිංහල ජාතියම දුපපතුන්ගේ ජාතියක් බෝට පත්වෙලා අයිවරයි. අද කොහේගියත් සිංහල ව්‍යාපාරිකයක් අපිට වයාගණඩනෑ. ඒ ව්‍යාපාරිකයව නැති නිසාම මකද වෙලාතියෙනෙ ජාතිය දුප්පත් වෙලා. ජාතිය දුපපත්තුනාම දරුව හදන්ඩ බෑ කණ්ඩ දෙඩ විදිහක් නෑ අන්තිමන බොකද වෙන දරුවයි දෙන්නයි කාන්තාව ලක්ෂ පහළුවක් පිට රටේ අවලා දරුව හදන්්ඩ වදන්න පුළුවන් කාන්තාව පිටරට ලක්ෂ පහක් අපේ කුල්ලු හමුදාවේ ලක්ෂ විශ්සක් කතර අපේ හොඳම පිරිස අපි තැන්තැන්වල දාලා ඒඇයගින් අපේ ජාතියට සේවයක් ගණ්ඩ නෑ ඒ නිසා හැම කෙනෙක් ම අඩු ගාන දරුව හතර දෙනෙක්ට පස් දෙනෙක්ටවත් පවුලකින් යන්ඩ සූදානං වුණේ නැත්තං සිංහල ජාතිය මළගම වැඩි කාලේකනෑ ඒ නිසා සම්බුද්ධ ශාසනය රකිින්දනං අපේ මේ මාතෘ භූමිය තුළ සිංහල බෞද්ධයක්න් ආරක්ෂාාවය යුතු නැද්ද ආරක්ෂාවය යුතු නැද්ද ආරක්ෂාාවිය යුතුයි ඒ සඳහා දූලපුතාලා විශේෂයෙන් අපේ තරුණ පිරිස තමන්ගේ වගකීම ඉටු කරන්න ඒක මහාපුුණ්‍ය කර්මයක් හැටියට අපි සඳහන් කරනවා ඒ සඳහම දෙනෙක් මධිෂ්ඨා ඇති කරගන්න. ද දවස මේ ධර්මදේශනාව සඳහා විශේෂයෙන්ම දායකත්තේ සපයන්නේ හොඳල්ල විශ්‍රාමික විදුහල්පති පොරමට්ලේ පියසේන ගම්මසම් අමර සය කර මහත්මය. එතුමා වගේ දිවන්ගත මොහොට්ි අපපපුහාම මහතාට සහ ඇතිිගල් ඔොලුවේ රන්මැණ එකේ සමරපක්කෝන් ධෑබර මැනියන්ට පෙන් අවනු මෝදන් කරන්න්න එතුමාගේ භාර්රයාවත් ඒවගේම සෙසු පින්නතුනුත් සම්බන්ධ වෙනවා. ඒත් එක්කම අමරසේ කර මහත්මියගේ දිවන්ගත ව්පියන්ටත් පින් අන මූදන් කරන්න මේ අවස්ථාව දදි බලාපොරොත්තු වෙනවා ඒත් එක්කම පි අමර් මහත්මයාගේ සහම ම නෝනා මහත්මියගේ දෙමවපියන්ට දූදරු මුුණුපුුරු මිනි බිරියන්ට මෙලව සුව පරලොව සුව උතුම් නිවං සුව ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවයක් පිසපත් කරඩ ඕන මුළු ලංකාට විතරක් නෙමේ මුළු ලෝකේටම ශ්‍රී සදධර්මය බෙදාහැරීම සඳහාපේ දරනාගම කුසල දම්ම නායක හාමුදුරුව කරන මේ මහහා වැඩ පිළිවනි සමුද මේ කටවත් වනාට කරන්න පුළන් වැඩගුත්නේ කරපු වැඩ ගත්නේනි. ඒේ නිසා මේ කටයුතු උන්වහසේ ආරම්භ කරපු නිසා තමයි. අද බොහෝ දෙනෙක්ට විශේෂයම ගොඩක් අයි නොදන්න කාරණාවක් වය සටගිය විස්්‍රාමාරගෙන ඉන්න ගෙවල්ල පුටුවේ වාඩ වෙලා ඉන්න රෝධ පුටුව ඉන්න. ඇඳෙ ඉන්න අය බනාහලා මොන තරම් පින්සිද්ධ කරගන්නවාද මොන තරම් සැනසිල්ලක් ලබනවාද. මේ බෞද්ධ නාලිකාව නිසා. එනිසාපි දරනාගම කුසදාමනායක හාමුරුවන්ටත් කාරය මණ්ඩලය හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා කිය ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම මේ පින්කමට සම්බන්ධ වෙන අපේ ප්‍රධාන දායකමරසෙක්‍ර හත්මය ඕෝනා මහත්මිය එවගේම මේ පින්කමේ ධරමස්්‍රවනය සඳහා පැමිණියෝ බැහැම දෙනාටමත් තමන්ගි නිවවෙස්සල ඉඳලා ලංකාවි විදේශගතව මේ ධර්මස්රවනය කරන සියලු දෙනාටත් මේ උතුම් කුසර ශක්තිය සැලසේවා නිදුක් නිරෝගී චිරජීවනේ වේවා, පරලවසුව පත්වේවා, අමා මහනිවනින් සැනසෙන්ද මේ පුුණුණි ශක්තිය හේතුවාසනාාවීවා කියලා සාදු කියල ප්‍රාර්ථනා කරගද. ආකා සට්ට හාචබුම්මට් හාදීවානාගා මහිද්දිකා පුඥ්ඥන්තන් අනු මෝදිත්වා. ිරංරක්හන්තුළුක සාාසනංආකා සත්හාචබුම්මට්හා, දීවානාගා මහිද්දිිකා ්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්හන්තු දේශනංආකා සට්ටහාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තං අනු මෝදිිත්වා චිරංරක්හන්තුතුවං සද. සියල් සතසිත් දහම් සෙසිලෙන් සුවපත් කළ අපගේ ගරු කටයුතු දේශකාණන් වහන්සේ වන. පැපිලියන සුනේත්‍රා මහාදේවී පරිවේ ධහිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍රේෂ්ඨ කතිකාචාරය, ආචාරය පූජපාද මැදගොඩ අබේතිස් ස්වාමිින්දරැන් වහන්සේට නිෙදුක් නීරෝගේ සුවසම්පත්ති යුක්තව තවත් චිරාක්කාලයක් මේ සසු නඹර ධර්මයෙන් ප්‍රබෝධමත් කරන්නට ශක්තිය දහිරේ ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාධනාධයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාධහූ සාධහූ සාධෝ ඒත් සමගින් බෞද්ධ හාරූපවාහිනියය ඔබ වෙත ගෙන දායකතු ධර්ම දේශනය මෙතකින් නිමාවට පත්වනවා ින්ව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.